ආයුබෝවන් හැමෝටම තමන්ගේ අනාගතය වෙනුවෙන් ප්ලෑන් එකක් එක්ක ඉතුරු කරන්න ස්ථාවර තැන්පතු දාන්න වගේ හිතාගෙන ඉන්න කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් තමන්ගේ සල්ලි ඉතුරු කරන ප්ලෑන් එකට අරමුණට යන්න පුළුවන් ක්‍රමයක් ගැන තමා මේ වීඩියෝ එක. ඔයා ඉතුරු කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් තමන් මාසෙකට ගන්න පඩියෙන් ආදායමෙන් වියදම් අයින් කළාම තමන්ට මාසෙකට ඉතුරු කරන්න පුළුවන් මෙච්චර මුදලක් කියලා ගාණක් ඔයාගේ හිතේ දැනටමත් ඇති. ඉතින් ඔයා ඒ ඉතිරි කරන්න හිතන් ඉන්න මුදලක් මාසපතා වෙනම සේවින් account එකකට දාලා, එහෙම නැත්නම් නැතේ මාසපතා මුදල් එකතු කරන්න ඉඳලා මාස කිහිපයක් මුදල් එකතු කරලා FD එකකට දාලා වගේ නොයෙකුත් ක්‍රමවලට තමන්ගේ plan එක මුදල් ඉතුරු කරනවා ඇති. මාසපතා හැම සල්ලි ඉතුරු කරන්න හරි ස්ථාවර තැන්පතු දාන්න හරි හිතුවට හරියට එක කරගන්න බැරි කෙනෙක්ට පටන් ගන්න පුළුවන් හොඳම සේවින් plan එකක් තමයි මේක. සරලව කියනවා නම් මේක අවුරුදු කිහිපයක් ගියාම තමන්ට ඉතිරි කරගන්න අවශ්‍ය මුදල මෙච්චරක් කියලා බැංකුව එක්ක කතා කරලා ඒ අවුරුදු ගානකින් ඉතුරු කරන්න ඕනේ මුදල වෙනුවෙන් මාසපතා කිසියම් එකඟ වෙච්ච මුදලක් බැංකු ගිණුමක දානවා වගේ වැඩක්. උදාහරණයකට ඔයාට රුපියල් ලක්ෂ 5ක් තව අවුරුදු 3කින් ඉතුරු කරගන්න ඕනේ නම් බැංකුව කියනවා මේ අවුරුදු 3ට මාස 36ට ඔයා මාසපතා තැන්පත් කරන්න ඕනේ මුදල මේ රුපියල් ලක්ෂ 5 එකතු කරගන්න. බැංකුවේ මාසපතා අපි තැන්පත් කරන මුදලට පොලියකුත් එකතු කරලා අපි මුලින් කීව ගාන ඒ රුපියල් ලක්ෂ 5 මුදල අවුරුදු 3ක් ඉවරුනහම අපට ලබා දෙනවා. ඉතින් කෙනෙක්ට මේ සේවින් ප්ලෑන් වලට මාසපතා සල්ලි දාන්න බැංකුවට යන්න ඕනේ නැහැ. ඒ මුදල මාසපතා තමන්ගේ සේවින් account එකෙන් අඩු වෙන්න ස්ථාවර නියෝගයක් වගේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් online app එකකින් මේ මුදල් transfer කරන්න වගේ වුණත් පුළුවන්. දැනට මම හොයලා බලපු විදිහට මේ සේවින් ප්ලෑන්ස් තියෙන්නේ commercial bank, NDB, NTB, Pan Asia සහ SDB කියන බැංකු පහේ විතරයි. මේ හැම බැංකුවකම මේ සේවින් ප්ලෑන්ස් ගොඩක් දුරට එක සමානයි. ඒත් හොඳම පොලියක් තමන්ගේ මුදල් වලට දෙන්නේ මොන සේවින් ප්ලෑන් එකේද කියලා බලන්න ඕනේනේ. මේ බැංකු පහේම දැනට තියෙන විදිහට අවුරුදු ගණනකින් ඒ තමන්ට අවශ්‍ය මුදල ලබා ගන්න මාසපතා ඒ බැංකු වල දාන්න ඕනේ ගාණ කීයද කියලා කියන්නම්. මේ ටේබල් එකක් හදලා දාලා තියෙන්නේ ඒ බැංකු වලට කෝල් කරලා සහ ඒ බැංකු වල වෙබ්සයිට් වලින් මේ සේවින් ප්ලෑන්ස් පිළිබඳව ගත්ත තොරතුරු. මම මේ දාලා තියෙන රුපියල් ලක්ෂ 5ක ටාගට් එකක්. රුපියල් ලක්ෂ 5ක් තව අවුරුදු කිහිපයකින් ලබා ගන්න ඒ කාලේ ඒ අවුරුදු ගණන් වලට අනුව මාසපතා ඔයා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ කියලා බැංකුව විසින් කියලා තියෙන මුදල තමයි මේ හැම බැංකුවකම මම දාලා තියෙන්නේ. එතකොට මෙතන මේ රුපියල් 6495ක් කියලා දාලා තියෙන්නේ. ඔයා NDB බැංකුවේ රුපියල් ලක්ෂ 5ක ටාගට් එකට යනවා නම් ඔයා රුපියල් 6495 ගානේ අවුරුදු 5ක් මාස 60ක් තැන්පත් කරගෙන යන්න ඕනේ මුදල් මේ රුපියල් ලක්ෂ 5ක් අවුරුදු 5ක් අවසානයේදී ගන්න. ඒ වගේම තමයි ඔය අවුරුදු 4ක් ඇතුළත මේ රුපියල් ලක්ෂ 5 ගන්න යනවා නම් ඔය අවුරුදු 4ක් තිස්සේ මාස 48ක් තිස්සේ රුපියල් 8540 ගානේ තැන්පත් කරන්න ඕනේ අවුරුදු 4කින් මේ ලක්ෂ 5 ගන්න නම් NDB බැංකුවේ. අන්න ඒ විදිහට තමයි මම මේ අනිත් බැංකු වලත් ඒ ටාගට් එකට යන්න තැන්පත් කළ යුතු මුදල මෙන්න මේ විදිහට මේ දාලා තියෙන්නේ. මෙතන මේ අවසානයටම බලන්න මේ ලක්ෂ 5 ටාගට් එකට යන්න NDB බැංකුවේ ඉඳන් NTB, Pan Asia, Commercial, SDB පැත්තට එනකොට මේ තැන්පත් කළ යුතු මුදල ටික ටික වැඩි වෙලා තියෙනවා කියලා පේනවා නේද? මේ NDB සහ NTB කියන බැංකු දෙකේම මේ මාසපතා තැන්පත් කරන්න ඕනේ වාරිකය ඒ මුදල අනිත් බැංකු වලට වඩා අඩුයි. එතකොට අපට කියන්න පුළුවන් මේ සේවින් ප්ලෑන් එකට හොඳම පොලියක් වැඩිම පොලියක් ලබා දෙන්නේ මේ NDB සහ NTB කියන බැංකු දෙක කියන එක. එතකොට බැලුවොත් Pan Asia, Commercial, SDB කියන බැංකු තුනේම ටිකක් ලොකු මුදලක වාරිකයක් තැන්පත් කරන්න වෙනවා මේ එකම ටාගට් එකට යන්න. මෙතන මම මේ දාලා තියෙන රුපියල් 6495 ගානේ මාස 60ක් තිස්සේ දාන මුදල් වල වටිනාකම. රුපියල් 389700ක මුදලක් තැන්පත් කරන්න ඕනේ අවුරුදු 5ක් ඉවරලා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා ගන්න. ඉතින් ඔයාට මේ විදිහට අනිත් බැංකු වලත් විස්තර දැනගන්න පුළුවන්. ඔයාට මෙතනනුත් පේනවා Commercial, SDB පැත්තට යන්න යන්න ඔයා මේ එකම ටාගට් එක ලබා ගන්න තැන්පත් කළ යුතු මුදල අනිත් බැංකු වලට වඩා වැඩි කියන එක. මෙතන තියෙන රුපියල් ලක්ෂයක ටාගට් එකට යනවා නම් තැන්පත් කළ යුතු මුදල ඔයා Nation Trust Bank එකේ තව අවුරුදු 5කින් රුපියල් ලක්ෂයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 1316 ගානේ මාස 60ක් තැන්පත් කරන්න ඕනේ මේ තව අවුරුදු 5කින් රුපියල් ලක්ෂයක් ගන්න නම්. අනිත් බැංකු වල රුපියල් ලක්ෂයක මිනිමම් ටාගට් එකට යන්න දෙන්නේ නැහැ. ඒ බැංකු වල මිනිමම් ටාගට් එක කීයක් වෙන්න ඕනද කියලා මම මෙතන දාලා තිනවා ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම මේ දාලා තියෙන රුපියල් ලක්ෂ 10ක් රුපියල් මිලියනයක් තව අවුරුදු ගානකින් ඒක ලබා ගන්නවා නම් ඒ බැංකු වල ඒ අවුරුදු ගානට අනුව තැන්පත් කරන්න ඕනේ මුදල මේක ඔයා කියවලා බලන්න මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ මේකට වෙලාවක් නැති හින්දා. මේ කලින් පෙන්නපු සේරම ටේබල්ස් දාලා මම Excel sheet එකක් හදලා තිනවා ඔය කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒක ඩවුන්ලෝඩ් කරගන්න link එක description එකේ දාලා ඇති. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ ක්‍රමයට ලැබෙන පොලිය ස්ථාවර තැන්පතුවක සල්ලි දාලා ලැබෙන පොලියට වඩා වාසිදායක වෙනවද?
ඒකවාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ එක්සෙල් එකේම මම මෙන්න මේ විදිහට ෆෝමියුලාස් දාලා කැල්කියුලේෂන් එකක් හදලා තියෙනවා. මේකේ මේ දෙපැත්තෙම දාලා තියෙන බටන් දෙකේ ඉහළ පහළ ටික් කරලා අවුරුදු ගාන වෙනස් වෙනකොට අනුපාතය වෙනස් වෙනකොට මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. මේක මම මේ වාට සරලවම තේරුම් ගන්න පහසු වෙන්න දාලා තියෙන්නේ. අපි හිතමු 9.8% වාර්ෂික පොලියක් ලබා දෙන normal saving account එකක් තියෙනවා කියලා. කලින් මම කියවනේ NDB බැංකුවේ රුපියල් ලක්ෂ 5ක ටාගට් එකට යන්න රුපියල් 6495 ගානේ මාස 60 මුදල් තැන්පත් කරන්න ඕනේ කියලා. මේ රුපියල් 6495 ඒ saving plan එකේ දාන්නේ නැතුව මේ 9.8% වාර්ෂික පොලියක් දෙන normal saving account එකේ වාර්ෂික 60ක් විදියට අවුරුදු 5300 තැන්පත් කරනවා කියලා හිතන්නකෝ. සාමාන්‍ය normal saving account එකට හැදෙන්නේ වැල් පොලියක්නේ. අපි මේ මාසේ දාන කිසියම් වූ මුදලකට ඊළඟ මාසෙදී පොලියක් හම්බෙලා ඒ හම්බෙච්ච පොලියට 3 මාසයේ අග ආයෙත් පොලියක් හම්බෙනවනේ. ඉතින් අන්න ඒ විදිහට රුපියල් 6495 ගානේ මාස 60 මුදල් තැන්පත් කරොත් ඔයාලට අවුරුදු 5ක් අවසානයේදී පොලියත් එක්ක රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් මේ 9.8 saving account එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම එච්චර ලොකු පොලියක් දෙන saving account එකක් නැහනේ. අනිත් අතට අපි හිතමු මේ 9.8 පොලියටම ඔයා රුපියල් 6495 ගානේ හැම මාසෙම මේ මුදල ස්ථාවර තැන්පතු දැම්මා කියලා. එහෙම ඔයා ස්ථාවර තැන්පතු දැම්මට ස්ථාවර තැන්පතුක පොලියට සාමාන්‍ය වැල් පොලියක් හම්බෙන්නේ නැහනේ. ඔයා 2020 පෙබරවාරි දාන ස්ථාවර තැන්පතුවට පොලියක් හම්බෙන්නේ 2021 පෙබරවාරි. එතකොට 2021 පෙබරවාරි ලැබෙන පොලියට ආයවට පොලියක් ගන්න නම් 2022 පෙබරවාරි වෙනකම් බලන් ඉන්න ඕනේ. එතකොට මේ 9.8 පොලියට ඔයා හැම මාසෙම මේ රුපියල් 6495ක මුදල ස්ථාවර තැන්පතු දැම්මත් ඔයාට රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් අවුරුදු 5ක් ඉවරලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට බලපුවාම මේ ක්‍රමය වඩා වාසිදායකයි කියලා කියන්න පුළුවන්. මම හිතනවා ඔයාට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාට පැහැදිලි වෙන්නේ නැත්නම් මම මේ ගැන වැඩි විස්තරයක් පළවෙනි කමෙන්ට් එකේ දාලා ඇති ඒක බලලා ඔයාට වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බැංකු අතරින් මේ සේවින් ප්ලෑන් එකට යන හොඳම බැංකු දෙක තමයි NDB සහ NTB කියන බැංකු දෙක. මේ බැංකු දෙකේම මේ සේවින් ප්ලෑන් වලට ස්ථාවර තැන්පතුකට ලබා දෙන පොලියට ආසන්නම පොලියක් ලබා දෙනවා. කෙනෙක්ට තමන්ගේ වැටුප් යන්නේ තමන් භාවිතා කරන්නේ මේ සේවින් ප්ලෑන් එකට යන්න බලාපොරොත්තු වෙන බැංකුවම නම් මම කලින් කිව්ව ස්ටෑන්ඩින් ඕඩර් එකට කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැතුවම මේ ප්ලෑන් එකට යන්න පුළුවන්. වෙන බැංකුවකට තමන්ගේ පඩියනවා නම් ඒත් කමක් නැහැ, මේ ස්ටෑන්ඩින් ඕඩර් එකට සාමාන්‍ය පොඩි මුදලන්නේ කැපෙන්නේ. ඉතින් තමන් හැමදාම හිතුවට මාස්පතා කීයක් හරි ඉතුරු කරන් ප්ලෑන් එකක් එක්ක ඉතුරු කරලා අනාගතයට තමන්ගේ අරමුණක් වෙනුවෙන් මුදල් ඉතිරි කරනවා කියලා මේක වෙන්නේ නැති දෙයක් නම් ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය තමයි තමන්ට මාසෙකට ඉතුරු කරන්න පුළුවන් මුදල බලලා කලින් කීව බැංකු වලින් තමන්ගේ පහසුව කැමැත්ත එක්ක මේ වගේ සේවින් ප්ලෑන් එකකට යන එක. කොමර්ෂල් බැංක් එකේ මේ සේවින් ප්ලෑන් එකට කියන නම තමයි මිලිනියර් account කියලා කියන්නේ. අනිත් බැංකු වල නම් සේවින් ප්ලෑන්, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ඔන්න ඔය වගේ නම් වලින් තමයි තියෙන්නේ. ඒ වගේම බැංකු වල මේවට තව පොඩි පොඩි කොන්දේසිත් තියෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකේ කලින් සඳහන් කරලා තියෙන දරට තියෙන අනුපාතයන් එක්ක මාසෙකට දාන්න ඕනේ ඒ ටාගට් amount එකට යන්න ඕන ගාණ තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් මේ amount එක මීට වඩා පොඩි පොඩි amount වලින් තව ටිකක් වෙනස් වෙන්න උනත් පුළුවන්. ඔයා මේ plan එකට යනවා නම් අනිවාර්යයෙන් මේක හොඳට හොයලා බලලා මම කලින් කිව්වා වගේ අඩුම මාසික වාරිකයක් දාලා ඒ අදාළ මුදල අවුරුදු ගානකින් ගන්න පුළුවන් plan එකක් තෝරගන්න. ඒ වගේම අනිවාර්යෙන් මේකට බැංකුවේ තියෙන කොන්දේසි සේරම ගැන අහලා ඒවා හොඳට තේරුම් අරන් මේක පටන් ගන්න. ඉතින් මම කලින් කීවේ Excel එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link එකක් description එකේ දාලා තියෙනවා. ඔයාලට මේ investment plan එක ගැන හරි Excel එක ගැන හරි තියෙන ඕනෑම ප්‍රශ්නයක් comment කරන්න, ඔයාලට පුළුවන් FB එකෙන් message එකක් දාන්න. මම contact details description එකේ දාලා ඇති. ඉතින් මේ වගේ බැංකුවල savings ගැන, fixed deposit rates ගැන, නිතර update වෙන තොරතුරු වගේ හැම දේවල් ගැනම ඉක්මනින් નિවරදිව දැනගෙන Tamange ඉතිරි කිරීම plan වලට හරියට යන්න අදහසක් ගන්න. දැන්ම මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක දැන්ම එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එකත් දැන්ම subscribe කරන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් ජය වේවා හැමෝටම.